හරි දරුණ අපි පටන් ගමු එහෙනම් පාඩම අපි ගිය සතියේ කතා කරපු තැනින් ආරම්භ කරමු ගිය සතියේ අපි කතා කරේ ප්‍රෝග්‍රෑමින් ගැන එතකොට හරි මූලිකව අපි කතා කරා මෘදුකාංගයක් කොහොමද සංවර්ධනය කරන්නේ මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රය කියන්නේ මොන වගේ දෙයක්ද කියන එක ගැන තමයි මූලිකව අපි ගිය සතියේ කතා කරේ ඒ වගේම තව කීපයක් කතා කරා ඒ තමයි මොනවාද මෘදුකාංගයක් හදනකොට මෘදුකාංග සංවර්ධන ජීවන චක්‍රයේදී අපිට ඇයි මේ මෘදුකාංගයක් හදන එක ඉංජිනේරු ශිල්පයේ වැදගත්කම මොකක්ද තොරතුරු කියන්නේ මොන වගේ වැදගත් දෙයක්ද ඇයි තොරතුරු සම්බන්ධ දේවල් එතකොට මෘදුකාංග කියන්නේ තොරතුරු සම්බන්ධ දේවල් තොරතුරු කියන්නේ ලෝකයේ තියෙන වටිනාම ආර්ථික සම්පතක් කියලා කතා කරා ඒ නිසා මේක චක්‍රීය ක්‍රියාවලියක් කියලා අපි කතා කරා මේ ගිය සතියේ කතා කරපු ටික මේ ඉංග්‍රීසි නෝට් එක ඇත්තටම මේ ගිය සතියේ කතා කරේ මේක සිංහල නෝට් එක ඉතින් අද අපි කතා කරන්න ඕන එතනින් පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා අද අපි කතා කරන්න ඕන කොහොමද මෘදුකාංග ඉංජිනේරු ශිල්පයේ සඳහා භාවිතා වෙන එක් මෙවලමක් ගැන තමයි අද අපි කතා කරන්න භාවිතා වෙන තව මෙවලම් දෙකක් එකක් තමයි ගැලීම් සටහන් දෙවනි එක තමයි ව්‍යාජ කේත හරි මාතෘකාව ලියා ගන්න මාතෘකාව ලියා ගන්න මෘදුකාංග සංවර්ධනයේදී පද්ධති සැලසුම් කරණය සඳහා මෘදුකාංග සංවර්ධනයේදී පද්ධති සැලසුම් කරණය සඳහා පද්ධති සැලසුම් කරණය සඳහා භාවිතාවන මූලික මෙවලම් දෙකක් ගැන අප අධ්‍යයනය කළ යුතුය අධ්‍යයනය කළ යුතුය එක තමයි ගැලීම් සටහන් දෙක ව්‍යාජ කේත එක ගැලීම් සටහන් දෙක ව්‍යාජ කේත එක ගැලීම් සටහන් යටතේ ලියා ගන්න දරුවනේ අදාළ සැලසුම අදාළ සැලසුම සීමිත සංඛ්‍යා සීමිත සංකේත භාවිතා කළ ක්‍රමානුකූලව පෙන්වන රූප සටහනකි අදාළ සැලසුම සීමිත සංඛ්‍යායත භාවිතා කර ක්‍රමානුකූලව පෙන්වන රූප සටහනකි අපි උදාහරණයක් ලියාගමු උදාහරණ පූර්ණ සංඛ්‍යා තුනක් පූර්ණ සංඛ්‍යා තුනක් ආදානය කර ප්‍රතිදානය ලෙස පූර්ණ සංඛ්‍යා තුනක් ආදානය කර ප්‍රතිදානය ලෙස එකතුව සහ සාමාන්‍ය අගය පෙන්වීමට
ගැලීම් සටහනක් and the ව්‍යාජ කේතයක් ලියන්න මේක ලියලා අපි දැන් බලමු මේක කරන්න හරි ගැලින් සටහන් සංකේත මොනවද ගැලින් සටහන් සංකේත විදිහට අපිට කියන්න පුළුවන් ඔගලන්ට මතක නම් ආරම්භය අවසානය පෙන්වන්න අපිට ගන්න පුළුවන් මෙන්න මේ සංකේත දෙක ආරම්භය අවසානය පෙන්වන්න එතකොට තීරණයක් පෙන්වන්න කිලිබත් කැටයක් වගේ තියෙන ඍජු කෝණාස්ත්‍රයකින් ක්‍රියාවලිය ආදාන ප්‍රතිදාන පෙන්වන්න ගන්න පුළුවන් සමාන්තර ආස්ත්‍ර දත්ත ගැලීම පෙන්වන්න අපිට ගන්න පුළුවන් ඊතල හරි මේවා තමයි සංකේත සංකේත ටික මතක නැත්නම් ආයෙ පොඩ්ඩක් ලියා ගන්න හරි සංකේත ටික ලියලා ඉවරලා පුතේ උත්සාහ කරන්න බලන්න ගැලින් සටහනක් අඳින්න තනි විනාඩි දෙකක් දෙන්නම් ගැලින් සටහනක් අඳින්න උත්සාහ කරන්න තනි මේක බලලා සංකේත ටික ලියාගෙන ගැලින් සටහනක් අඳින්න උත්සාහ කරන්න තනි හරි මේ වගේ එකක් දුන්නම බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැ පේපර් එකේ මේ වගේ එකක් ආවොත් පොඩ්ඩක්වත් බය වෙන්න දෙයක් නැහැ මොකද ඕනම ගැලීම් සටහනක් පුතේ ආරම්භ වෙනවා විතර ස්ටාර්ට් එක කොහොමද තියෙන්නේ ඔන්න එක ලකුණයි හරි ආරම්භය පෙන්වනවා නම් එක ලකුණයි ඊළඟට ඕනම ගැලීම් සටහනක් අවසන් වෙනවා මේ ලෝකේ සියල්ල ආරම්භ වෙලා අවසන් වෙනවා මේ වගේ තමයි ගැලීම් සටහන තින් ආරම්භය අවසානයේ දැම්මම ලකුණු කීපයක් එතනත් හම්බ වෙනවා එකක් හෝ දෙකක් හරි ඉතින් ස්ටාර්ට් අවසානය ස්ටොප් ඊළඟට ඔයගොල්ලෝ දැනගන්න ඕන අතරමැදදී දැන් මේක කියලා තියෙනවා පූර්ණ සංඛ්‍යා තුනක් ආදානය කරන්න. එහෙමනම් ආදානයක් අවශ්‍ය වෙනවා. පූර්ණ සංඛ්‍යා තුනක් ආදානය කරන බැවින් ඒ නිසා අපි දාන්න ඕන ඉන්පුට් කියලා නම්බර් 1 නම්බර් 2 නම්බර් 3 කියන තුන දාගමු අපි. ආදාන තුනක් පෙන්වන්න. ඊළඟට තියෙනවා මොකද්ද ලබා ගන්න ඕන එකතුව සහ සාමාන්‍ය ගේ නම් ක්‍රියාවලිය දෙකක් තියෙනවා එකක් තමයි එකතුව ලබා ගැනීම ක්‍රියාවලිය අනිත් එක සාමාන්‍ය ගේ ලබා ගැනීම ක්‍රියාවලිය ඉන්පසු ප්‍රතිදානය කරන්න කියලා කියනවා මොනවාද ප්‍රතිදානය කළා කියන්න කියලා කියන්නේ එකතුව සහ සාමාන්‍ය ගේ පෙන්වන්න ප්‍රතිදානය කරන්න එහෙමනම් අපි නැවතත් යොදා ගන්න ඕන ප්‍රතිදානය සඳහා අදාළ සංකේතය ඊට පස්සේ ඊතල වලින් ඒ ටික වෙන පිළිවෙල පෙන්වන්න අපිට පුළුවන් ආරම්භය ආදාන ලබා ගැනීම ආදාන මාර්ගයෙන් මොනවාද එකතුව ගණනය කිරීම සාමාන්‍ය අගය ගණනය කිරීම ඊළඟට ආදාන ප්‍රතිදාන ගැනීම අවසන් කිරීම ඔච්චරයි මොනහරි වෙනසක් තියෙනව නම් ඔන්න දැන් අප්ඩේට් කරගන්න දරුවනේ. එතකොට එකක් තමයි මොකද්ද? total එකතුව සමානයි n1 එකතු කිරීම n2 එකතු කිරීම n3 කියන එක. ඊළඟට තව එකක් තමයි average සමානයි total බෙදීම 3 කියන එක. අවසානයේ අපි පෙන්වන්න ඕන display කරන්න ඕන डिस्प्ले करानो न टोटल सहा एवरेज टोटल सहा एवरेज डिस्प्ले करानो अरे एकम नाम पाविच करानो टोटल सहा एवरेज डिस्प्ले करानो හරි එතකොට මේ වගේ උත්තරයක් තමයි ඔය ප්‍රශ්නට උත්තරේ වෙන්නේ බොහොම පහසු උත්තරයක් හරි බොහොම පහසු උත්තරයක්
හරි. ඔගොල්ලෝ අඩුපාඩු තියෙනවා නම් හදාගන්න දරුවනේ. අපි දැන් බලමු ව්‍යාජකේතේ. ව්‍යාජකේතේ කියන එක මෙච්චරවත් අමාරු නෑ. ව්‍යාජකේතේදී තියෙන්නේ මේ ලියන ටිකම පිළිවෙලට ලියන්න. ව්‍යාජකේතේ කියන්නේ බොරු කෝඩ් එකක්. බොරු කෝඩ් එකක් වැඩ කරන්නේ නැති බොරුවට නිකන් ඉංග්‍රීසි වලින් ලියන කෝඩ් එකක්. හරි. ඒකටත් අපි කෙටි සටහනක් ලියන්නේ මොකකටත් ඒක බොරුවක් කියලා කියලා ඉන්නත් එපා නේද? බොරු කරනකොට බොරු කියලා කියලා ඉන්න ඕන. එහෙනම් අපි ලියාගමු. ව්‍යාජකේතය anu ව්‍යාජකේතය anu ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි භාෂාව භාවිතා කර උපදේශ ක්‍රියාත්මක වන අයුරු පෙන්වන එහෙත් සත්‍ය වශයෙන් කේතයක් ලෙස පරිගණකයේ ක්‍රියාත්මක නොවන කේතයකි වරහණ ඇතුලේ ඕනනම් ලියන්න කැඩිච්ච ඉංග්‍රීසි වලින් ඕනනම් ලියා ගන්න පුළුවන් කියලාත් ලියන්න. එහෙම ලියන්න එපා. ඔය මම නිකන් කිව්වේ අර නිකන් බාගට ඉංග්‍රීසි වලින් ලිව්වනම් ඇති. හාෆ් බොයිල් වගේ කේස් එකක් තමයි තියෙන්නේ. බාගට ඉංග්‍රීසි වලින් ලියන්න. සම්පූර්ණ වාක්‍ය ලියන්න එපා. වාක්‍ය ලියන්න ඕනේ නැහැ. බිගින් පටන් ගන්න. ඉන්පුට් N1 N2 N3 ඊට පස්සේ total total සමාන n1 එකතු කිරීම n2 එකතු කිරීම n3 ඊළඟට average සමානයි total බෙදීම 3යි display total comma average end එච්චර බලන්න කොච්චර සරලද කියලා. මේ තමයි ව්‍යාජකේතය කියලා කියන්නේ. ඕනනම් මේක කියලා එකක් කියන්න පුළුවන්. මේ වැඩිපුර කියන්න පුළුවන් මේ n1 n2 entry කියන්නේ පූර්ණ සංඛ්‍යා integer කියලා කියන්නේ. n1 n2 entry කියන්නේ පූර්ණ සංඛ්‍යා කියලාත් ලියන්න පුළුවන්. හරි ඊළඟට මම මේකටම අදාළ නොවුනත් මේ කොටසට අදාළ නොවුනත් මම ඔයගලට ඊළඟට කියලා දෙන්නම් මේ ඉදිරියේදී වැඩගත් කරන දෙයක් ඉදිරියේදී අපි ප්‍රෝග්‍රෑම්ස් ලියද්දී හේතකරණයේදී මේ කොටසට අදාළ නොවුනත් මේක වැඩගත් වෙනවා ඒ නිසා බලුවනේ මේක විශේෂ කරුණක් විදිහට ලියාගන්න විශේෂ කරුණක් විදිහට ලියාගන්න කේතකරණයේදී කේතකරණයේදී හඳුන්වන කේතකරණයේදී හඳුන්වන භාවිතා කිරීම කියලා විශේෂ කරුණක් විදිහට ලියනවා කේතකරණයේදී හඳුන්වන භාවිතා කිරීම කේතකරණයේදී හඳුන්වන භාවිතා කිරීම හරි කේතකරණයේදී කේතකරණයේදී විචල්‍ය විචල්‍ය කේතකරණයේදී විචල්‍ය
කරන්නේදී විශාලය නියත ශ්‍රිත පන්ති වස්තු පරාමිති ආදිය හඳුන්වා දීම සඳහා අප විසින් යොදන පද හඳුන්වන ලෙස හැඳින්වේ මේවා ඉංග්‍රීසි හෝඩි අකුරකින් හෝ යටි ඉරකින් පමණ ආරම්භ කළ යුතුය. ඉලක්කම් භාවිතයට ඉඩ ලැබෙන නමුත් ඉලක්කම් භාවිතයට ඉඩ ලැබෙන නමුත් ඉලක්කම් භාවිතයට ඉඩ ලැබෙන නමුත් හඳුන්වන්නේ මුලට ඉලක්කම් යෙදිය නොහැක. යටි ඉර හැර වෙනත් සංකේත වෙනත් විශේෂ සංකේත භාවිතා කළ නොහැකිය. යටි ඉර හැර වෙනත් විශේෂ සංකේත භාවිතා කළ නොහැකිය. ඊළඟට ලියාගන්න තවත් එකක්. වචන හෝ අකුරු අතර ඉඩ තැබීම නොකළ යුතුය. ඊළඟක ඇවිරි පද හෝ වෙන් කළ වචන භාවිතයට ඉඩ නොලැබේ. ඔන්න ඔය ටික අපි දැනගන්න ඕන හඳුන්වන භාවිතා කරලා. හරි, ඔය ටික ලියාගන්න හොඳ වෙනවා. ඔය ටික ලියාගන්න විතරක් නෙමෙයි, ඔබත් මේ හයිලයිට් කරලා ටිකක් විශේෂ විදියකට ලකුණු කරලා තියාගන්න. පාට පාට වලින් පාට කළා හරි කමක් නැහැ. හේතුව තමයි මේක අනිවාර්යෙන්ම හඳුන්වා ගන්න. මේකෙන් ප්‍රශ්නයක් එනවා. මේකෙන් ප්‍රශ්නයක් එනවා නැත්නම් ප්‍රශ්නෙක කොටසකදී හරි ඔබට වැදගත් වෙනවා. ප්‍රශ්නයේ කොටසකදී හරි ඔබට වැදගත් වෙනවා. එහෙනම් ඔබ මේක දැනගන්න. හරි, මට කියන්නේ මෙන්න මේව හරිද වැරදිද කියලා. මේක දිහා බලලා ඔයගොල්ලෝ කියන්නේ මෙන්න මේව හරිද වැරදිද.
පළවෙනි එක හරිද? පළවෙනි එක හරිද? ඔගොල්ලෝ කියන්නේ. එන්න. වැරදි නේද සර්? ඇයි වරදින්න හේතුව? ඉස්සලාම ඉලක්කමකින් පටන් ගන්න බෑ. ඉස්සලාම ඉලක්කමකින් පටන් ගන්න බැරි නිසා මේක වැරදි. දෙවැනි එක. දෙවැනි එක. හරි ඒක. ඒක හරි. තුන්වැනි එක. වැරදි. වැරදි. හේතුව. ස්පේස් තන හිස් තන තියන්න බෑ ස්පේස් තියන්න බෑ හින්දා තුන්වෙනි වැරදි හතරවෙනි එක ඒකත් වැරදි වැරදි ඉරි කැලි ගහන්න බෑ මම පස්වෙනි එක එක හරි යටි ඉර අන්ඩර්ස්කෝ පුළුවන් හයවෙනි එක විශේෂ සංකේත ආයත එකක් විශේෂ සංකේත දාන්න ඒකත් වැරදි ඊළඟට මේක print ඒවට අපි කියනවා අවිරි පද කියලා. අවිරි පද නැත්තම් වෙන් කළ වචන print කියලා කියන්නේ දරුවනේ ඉස්සරහට අපි ඉගෙන ගන්නවා මේ වගේ වචන. මේව පාඩම් කරන්න ඕනේ නැහැ. print කියලා කියන්නේ මොනවා හරි දෙයක් print කරගන්න. අපි python වල භාවිත කරන විධානයක්. if කියලා කියන්නේ python වල භාවිත කරන විධානයක්. ඒවා දැනට භාවිත කරන නිසා භාවිත කරන්න බෑ. මේවට අපි කියනවා අවිරි පද කියලා. ඒ හින්දා මේක වැරදි. මේක වැරදෙන්නේ විශේෂ සංකේත හින්දා. මේක වරදින්නේ ත්‍රිශේෂ සංකේත හින්දා මේක වරදින්නේ හිස්තන් හින්දා ඉඩ තැබීම නිසා මේක වරදින්නේ මුලට ඉලක්කම් යෙදිය නොහැක ඒ නිසායි පළවෙනි එක වරදින්නේ එතකොට මේවා අපි ඇයි වරදින්නේ මේවට අපි කියන අවිරි පද කියලා reserved words වෙන් කළ වචන ඒ නිසායි මේකයි මේකයි වරදින්නේ. හරි. ලියාගෙන පෙන්වන්න. මේ උදාහරණ ටිකත් ඉක්මනින් ලියලා පෙන්වන්න. හරි. ඊළඟට දරුවනේ අපි මේකට දැන් මේ මේකම අපි බලමු කොහොමද Python කේතයකට දැන් අපි Python ඉගෙන ගන්න යන්නේ. ඉතින් අපි මූලික ඉස්සලම අඩිතාලම හදාගත්ත අපි බෑග්ග්‍රවුන්ඩ් එක හැදුවා. දැන් අපි දන්නවා environment එකේ මොනවද අපි ඉගෙන ගත්තේ. අපි ඉගෙන ගත්තා ගැලීම් සටහන් ව්‍යාජකේත තම තවදුරටත් අපි ඉගෙන ගන්න ඕන. එනකොට දැන් අපි යම් කිසි ප්‍රමාණයකට දන්න හින්දා අපි බලමු අපිට කොහොමද මේක කරන්න කියලා. හරි. ඉතින් මුලින්ම අපි බලමු මට චුට්ටක් කියන්න ඔයගලගෙන් Python මේ වෙද්දී ෆෝන් එකට හරි ලැප් එකට හරි ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ කවුද? චතුනි කරාද? फोन एक ढारी लैप एक ढारी दाग आता था ओ सर सहारा करा था नेता नेकेल किया ने बोले संधुनी हरी सर हरी करे नेता कमान नहीं बोले करे नेता मंग आधे टपड़ी विधियाक देन नांग අදට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේක කරලා නැත්නම් හරි ඩවුන්ලෝඩ් කරලා නැත්නම් නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න අනිවාර්යෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න තේරෙන්නේ නැත්නම් ඒත් මගෙන් අහන්න මම කියලා දෙන්නම් අදට විතරක් මම ඔයාලට මෙහෙම අවස්ථාවක් දෙන්නම් ඔයාලට පුළුවන් Python online compile එකක් පාවිච්චි කරන්න හරි අදට විතරක් ඔයාලා මේක පාවිච්චි කරලා කරන්න එතකොට ඔයගොල්ලන්ට ෆෝන් එකේ කරන ප්‍රශ්න එන්නේ නැහැ. මොකෙන් කරත් කරන්න පුළුවන්. කම්පියුටර් එකෙන් කරන්නත් පුළුවන්. ඔන්න මම ලින්ක් එකක් එව්වා. අදට විතරක් ඒ ලින්ක් එක පාවිච්චි කරන්න. හරි. මුලින්ම ලියාගන්න කමෙන්ට් එකක් දාලා අපි බලමු ප්‍රතිදානයක් ලබා දෙන ආකාරය. ඒක අපි දැනගන්නවා. ප්‍රතිදානයක් ලබා දෙන අයුරු තව අවුට්පුට් එකක් කියලා ලියාගත්තත් කමක් නැහැ
හරි මම මේ හෑෂ් එකක් දාලා ලියලා තියෙන හින්දා පුතේ මේ කෝඩ් එක රන් වෙන්නේ නැහැ මුලට හෑෂ් එකක් දාලා ලියනවා නම් ඒ කෝඩ් එක රන් වෙන්නේ නැහැ අපි ඒකට කියනවා කමෙන්ට් එකක් කියලා මේ කමෙන්ට් කරන ඒවා රන් වෙන්නේ නැහැ එහෙනම් බය වෙන්න එපා ඕන දෙයක් මෙතන ලියන්න පුළුවන් හෑෂ් දාලා ලිව්වොත් ඒවා රන් වෙන්නේ නැහැ එතකොට මේ තියෙන්නේ ප්‍රතිදානයක් ලබා දෙන අයුරු තමයි අපිට පුළුවන් print කරන්න true වගේ දෙයක් එහෙම නැත්නම් අපිට print කරන්න පුළුවන් ඉලක්කමක් අපිට print කරන්න පුළුවන් තනි අකුරක් අපිට print කරන්න පුළුවන් දශම සංඛ්‍යාවක් අපිට print කරන්න පුළුවන් බයිනරි අගයක් අපිට print කරන්න පුළුවන් ඔක්ටල් අගයක් ඔක්ටල් අගයක් අපිට print කරන්න පුළුවන් හෙක්සඩෙසිමල් අගයක් දාසේ පාදයේ අගයක් අපිට print කරන්න පුළුවන් විද්‍යාත්මක අගයක් විද්‍යාත්මක අගයක් මේකෙන් අකුරු සහ වචන print කරද්දී විතරයි අපි උද්ෘත පාඨ පාවිච්චි කරන්නේ අකුරු සහ වචන print කරද්දී විතරයි උද්ෘත පාඨ පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් අපි උද්ෘත පාඨ යොදා ගන්නේ නැහැ quotation යොදා ගන්නේ නැහැ true false වගේ දේවල් ඉලක්කම් ඊට පස්සේ දශම සංඛ්‍යා මේ තියෙන ඔක්ටල් right sorry binary binary කියන්නේ දෙකේ පාදයේ සංඛ්‍යා 0 o කියලා 0 b කියන්නේ binary මේකේ 0 o කියලා කියන්නේ ඔක්ටල් 0 x කියලා කියන්නේ hexadecimal එතකොට මේ තියෙන්නේ 3.4 e 4 කියන්නේ විද්‍යාත්මක ක්‍රමය විද්‍යාත්මක ක්‍රමය ඊළඟට අපිට ඕන නම් මේ මෙහෙම වුණත් පුළුවන් හරිද අපිට පුළුවන් 34 දන 34 එකතු කිරීම 12 ගණිතමය ප්‍රකාශනයක් වුණත් print කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට පුළුවන් print කරන්න තාර්කික ප්‍රකාශනයක් වුණත් පුළුවන් 45 විශාලයිද 23ට වඩා logical තාර්කික ප්‍රකාශනයක් print කරන්න පුළුවන්. ওই විදිහට තමයි අපි ප්‍රතිදානයක් ලබා දෙන්නේ. ගණිතමය වෙන්න පුළුවන්, තාර්කික වෙන්න පුළුවන්, අගයක් වෙන්න පුළුවන්. හරි? ඔය වගේ ඕනම විදිහකට අපිට ප්‍රතිදානයක් දෙන්න පුළුවන් දරුවනේ. මේක run කරාම දැන් මේක කරනවා නම් වලට save කරන්න හැම මොකුත් ඕනේ නැහැ. මේකෙම save වෙනවනේ. run කරාම මේ ටික ඔක්කොම පෙන්වයි. හැබැයි මතක තියාගන්න මේ බයිනරි එකක් 10 පාදයට හැරෙනවා ඔක්ටල් එකක් 10 පාදයට හැරෙනවා 16 පාදයේ එකක් 10 පාදයට හැරිලා පෙන්නන්නේ විද්‍යාත්මක ක්‍රමයක සාමාන්‍ය දශම වලට හැරෙනවා ඊළඟට ගණිතමයක සුළු වෙනවා තාර්කිකයකේ සත්‍යද අසත්‍යද කියලා දෙනවා හරි මේක කරලා බලමු ඉක්මනින් මම ඔය දුන්න ලින්ක් එකේ